දුමි හම න ඇඹුල් වෙන නතාවට එදිනිෙදා වල පිරිමහගන්නට තිබුණු එකම සරල ආහාරය වන කට්ට සම්බලේ ඇඹුලට මේවෙද්දි හෙනහුරා පාත්තවෙල තිබෙනවා. අද වෙනකොට වෙළඳ පොලේ දෙහිකිලෝවක් රුපියල් දෙදාහ කාආසන්න ගානට මිල හෙළගිහින්තිෙන. අපි රටක් විදියට ඉතිහාස පුරාම රපතල වියසනයන්ට නොෙක් අවස්ථාවලදි මුහුණ දදිීරැති වෙනවා. විට මහා ගංවත්‍ර වියසන ඇති වෙනවා. සුනාමි වියසනය ඇති වුණා. අ්‍යන්තර කැරලි කෝ හාලවෙලට මොන දීරැති වෙනවා. වසර ගරණක්ට එස්සේ බෙදුම්වාදී යුද්දයකට අපි රටක් කටීට මූුණ දන්න. නමුත් මේ කිසිවකටත් අප රට ආර්තික ංකුලත් කරන්න පුළුවන් ුණේ. එක හොර නඩේකට පවුල් පාලනයකට මේ රට සම්පූර්ණයම විඳවට්ටල බංකොලොත් කරන්න පුළුවන් ගුණ ඊළඟට බංකොලොත් කරපු රටේ ආර්ථිකය හදන්න කියලා ආර්ථිකය හදනක අපේ වැඩක් කියලා ඒක නවශ්‍ය කරන විදෙස් සම්බන්ධතා පාවිච්චි කරලා පෙන්නන්නම් කියලා ලෝකෙන් ආධාරගෙන්දන හැටි මම පෙන්නනවා කියලා රාජපක්ෂලගේ ආශීර්වාදීෙන් බලයට පත්තුනු ජනාධිපති සහ මේ පොහොට්ටු ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික සමඳතා පාවිච්චි කරන්නන් කියලා කොච්චර කිවත් අF එක දෙවැනි වාරිකේවත් නීමිත පරිදි අදාළ කාලය තුළ නිදහස් කරගන්න බැරි වෙලාති වෙනවා. අද වෙනවිට රජය කරන එකමදේ දවසින් දවසම ජනතාව මත බදුබර ජීවන බර බරපිට බරපටවන එක තමයි දවසිින් දවසම ආණ්ඩුව කරන්න. එ වගේම දවසක්හරි වැඩිපුර බලයන්නට දේශපාලන නූල් සූතර අධිනයක තමයි මේ ජනමතයක් නැති විකෘති ආණ්ඩුවේ අවසන් ජවනිකාව බවට පත්වෙෙලත්තිවෙන්නේ. ජනාධිපතිවරයක් ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුවට ඒ තමන් රඟදක්වෙන අවසන් ජවනිකාව රඟපාන්න තව මාස දෙකක්මගේ කාලයක් තමයි එළමිදත්තිබෙන්නේ. දැන් මේ ආණ්ඩුවේ දේශපාන්න සුරංගලා ලෝකයේ කඩා වැටෙන්න්න ළඟයි. රටපුා හැම තරාතිලෙකම ජනතාවත් එක කතා කන්නකොට හැමූම මේ පීඩනය ගැන ආණ්ඩු විරෝධය ප්‍රකාශ කරන්න පටන්ගෙන තිබෙනවා. ජනතාවගේ අධ්‍යවශ්‍ය රිබෝජන ද්‍රවයන්ගේ මිල දිනපතා ඉහලයාමත් සමග ජනතාව දිනෙන් දිනම පීඩනයට පත්තමින් සිටින්නේ. උද්ධනමය උද්ධමනය ක්‍රමිකව පහල යන බවට ආණ්ඩුව සංඛ්‍යාලය කන ඉදිරිපත් කරාට පොලට ගියත් කඩපොලට ගියත් වෙළඳ සලකට ගියත් උද්ධමනය පහලද ගිහින් තියෙන්නේ ඉහලද ගිහින් තිබෙන්න්න කියන එක. රාෝගිකෝ බලාගන්න පුුවන් කමති වෙනවා. බඩු මිල ඇහුහම මූුණ ඇැඹුල් වෙන ජනතාවට එදිනෙදා වේල පිරිමහගන්නට තිබුණු එකම සරල ආහාරය වන කට්ට සම්බලේ ඇඹුලට මේ වෙද්දි හෙනෙහුරා පාත්තවෙලත් තිබෙනවා. අද වෙනකොට වෙළඳ පොලේ දෙහිකිලෝවක් රුපියල් දෙදාහ කාආසන්න ගානට මිල හළගිහින්තිවෙන. එවිතරක් නෙවී විදුරි බිල රහා ජනතාවට කරන් ප්‍රද්දලති වෙනවා. බලන්න මේ වෙලාවේ මේ වැඩිකිරීම කොයිතරං අසාධහරණද කියලා. දෙදා ශවිස්සි දෙකයේදී විදුරි බිල සීයට හැත්ත පහකින් වැඩි කර. නැවත දෙදාා ශිසතුනේ පෙපරවාරය පහලොස්වනිතින සීයට හැටහැයි දසම දෙකකින් වැඩි කර. යළත් ද දෙදදා ශිශ්‍යතුන ඔක්තෝබර විසි නිඳද සට ද ටකින් වැඩි කර. අවරුද්දකුත් මස දෙකක් ඇතුලට මේ රටේ විදුරිබිල සීයට එකසය පනස් සතකින් මේ රජයේ වැඩිකරලති වෙනවා. විදුරිබල පනතර ප්‍රකාර්ව වසරකට පුළුවන් විදුරිබිල වැඩිකරන්න දෙවතාවයි. දැ විදුරිබල ඇමැතිතුමා කියනවා ඕනනං ඕන වෙලාවක විදුරි බල මල්ලට විදුරිබිල වැඩිකරන්න පුළුවන් කියට. ඒ මාධ්‍යසාකච්ඡාවක් තියලා. දිරිල ඇැතිවරයා කියනවා මාස තුනෙන් තුනට විදුරරිිබිල සංසෝධනය කරන්න කැබිනට් අනුමැතියක් ඉල්ලනවා කියලා. විදුරිබිල වැඩිකරපු හැමවිටම ඇමතිතුමා කිවවා විදුරි බල මණ්ඩලේ පාඩුයි කියලා සීමමිතව. බිලියන ගණන් වලින් පාඩුී කිව්වා. ඒක මකාගන්න තමයි විදුරිිබිල වැඩි කරන්න කියලා ඔහු විසින් පැවසුව. රටේ ජනතාවට හෙනම් කියන්න ඕන විදිරිල මණඩලේ පාඩුුවවෙන්න හතු මොවාද කියලා. නමුත් මේ වෙන මොන කතන්දර ඇමතිවරය ප්‍රකාශ කරත් මේ උත්සාහය විදුලි බට මණ්ඩලය ප්‍රතිවියූහ ගටකිරීම සූදහනමට පුරංකටීම මක් බව අද වෙනකොට කාටත් හොදර පැරරි වෙලා තිබෙනවා. දැන් මේ රජයමලේහලදාන්නේ වර්මමානය තිීන ප්‍රශ්ට පෙන්නල විරක් නෙමේ ඊ කියනවා විදුලි බිල වැඩි කරනකොට අපට සිද්ධ වෙනවා ලබනවරුද්ද වීල කාලගුණයක් සහිත රටක් බවට පත්ත කියලා පුරෝගතනය කරන නිසා ඒගැනත් හිතල අප දුි විදුලි බිල වැඩි කරන්න සිද්ධ වනා කියලා. මේ මට්ටමට අද රජයේ පත්වෙල තිබෙනවා. එවගේම දැන් අපට පේනවා විවස්ථානකූලෝ පැවැත්වීමට නමිත මැතිවරණ ගණනාවක් කටවුඩ තිබෙද්දි මේ ආණ්ඩු හදිසයේම මැතිවර්ණ ක්‍රම සංසෝධනයට උපර වැට්ටි දමන්නස් පටන්ගැෙන තිබෙනවා. ජනාතිපතිවරණ ලබනවස්සරේ පවත්වන බව ජනාතිපතිවරයා පක්ෂ සම්මයෙන් නේති ප්‍රකාශ කරනවා. ඒ එක්කම මැතිවරණ නීති සංසෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින්ම කොමිෂමක් පත්කිරීම තුළින් ඔහුගේ දෙබිදි පිරිවෙත රටට පැහැදිලිව පේන. ඒවිතරක් නෙවෙයි ඊට අමතරව අගමතිවරත් මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාකිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂණනායකන්ට එන්න කියනවා. මියමිට පරිදි ලබනවසරේ මැතිවරණ පවත්තන බව පවසමින් මේ අන්දමට ජනාධිපතිතුමත් අගමැතිතුමත් කොමිසන් පත් කරමින් කමිටුදාගෙන මේ සූදානං වෙන්නේ ඉදිරිී මැතිවන්න කල්ලමීමට දැයි බරපතල සැකයක් දේශපාන පක්ෂවලට මෙන්ම රටේ ජනතාවටත් මේ වෙද්දී මතු වෙලාතිවෙනවා. වසර ගණනාවකට වසර ගණනාවක සිට පනාාපාලන චන්දය අතුළුදහන් කරලා පලාාත්පාලන චන්දියත් හයිජක් කරලා. චන්ද තියන්න සල්ලිනෑ කියමින් චන්ද කල්දාන ආණ්ඩුව මැතිවරණ ක්‍රම වෙනස්කිරීමට බව පවසමින් ජනතා පරමාධිපත්තිය පාපිස්සයට සැඟවීමට අසාර්ථක උත්සාහයක නිරත වෙන බව අපිට මේ වෙනකොට පැදිලිුව පේරවා. ඒ සඳහා විවස්ථා සංසෝධන ජිල්මාට්වලට අමතරව විදායක ජනාධිපති තුරය අහවසිකිරීම වැනි කැරැට් අල පෙන්නමින් හිටින බව අපි පැහැදිරිව දකිනවා. එනිසාපි රජයට මතක් කරනවා ඉතිහාසේ කමදාවත් නැති අරගුද කාරී තත්යක අද රටේ ජනතාව මූුණ දීලති වෙන ජනතාවගේ ආදායම් මාර්ගය ඇහිරිල ජීවන බර දරාගන්න බැරි මට්ටමට හෙළයවා විදුලික් බෙල්ල ගෙවාගන්න බැරි වෙලති වෙන තෙල්මිල අසීමමිතුව වැඩි වෙලාතිබෙන ල වාස්තුව වැඩි වෙලාත්තිවෙන. බස්කාාස්තු දුම්ලිය ගාස්තු එවිතරැක්න දරුවන්ගේ අධ්‍යාපන වේදම්. මේ හැමේකක් මසීමිතව අද ජනතාවට වැඩිවෙලාත්තිය වෙනවා. එවිදරක්න උතුන් බුද්තිිතුන් බුරෘත පිටින් දිනපතා රට හැර යන තත්යක් දකින්නතිවෙනවා. වෛද්‍යවරු විසේසක් ඥ මගිදතිවරු හෙද හෙදියන් සෞඛ්‍ය ේෂත්‍රයේ විධ ශේෂත්‍රවලෞදී වගේ විශ්වද්‍යා ආචාර හාචාරවරු ගුරුවරු අනිකුත් විවිධ ශේෂ්්‍ර වල ෘතිිකයන් ඒ විතරක් නෙවේ අද හැ ගම හැම ගෙදරකම දෙමව උපියොත් තමන්ගේ ගේදොරපවා විකුණල හරි තියන එකම ඉඩකෑල්ල විකුණල හරි තමන්ගේ දරුවෝ පිටටය වන්න පුළුවන්ද කිරි උත්සා කරනු. ඒ තත්්‍යය අද රටේ පවතින්. මෙනි තත්යක් ඇටතේ ජනතාවට තමන් කැමති පාලකයක තෝරාගනීමට සහ තමන් කැමති ආ්ඩුවක් පත්කරගනීම අවස්ථාව ලබාදිය යිතුව තිබෙනවා. එම අයිතීන් වලට බාධා පමුණුවල්ල ප්‍රජාතන්ත්‍රවාදය බරපතර ලෙස හෑල්ුවට හා තරජිනයට ලක් නොකරන ලෙස අපි රජයට මතක් කරනවා. එනිසා අපි කියනවා ආණඩුවට එක ජිල්මාඩ්දාාල එකක උපරවවැටියෝදලා. ලාත් පාන චන්ද අතුරදහන් කරා වගේ පරාත් සභා චන්දය අතුරදහන් කරා වගේ කටයුතු කරන්න නැතුව මේ විකෘති වෙච්ච ජනමතය වෙනුවට සැබෑ ජනමතයක් උරඟා බැලීම සඳහා නියමිත පරිදි ජාතික මැතිවරණ පවත්තල ජනතාවට ඒ සඳහා වස්ථාවල බාධනයක රජයේ වගකීමක් කියනක ි මතක් කරන්න කැමති. ඇතව සේම සෞඛ්‍ය සේෂස්තයේ සිදුවෙන බරපතල දූෂණ අක්‍රමිකතා වංචාවන් සම්බන්ධයෙන් අපි කරුණු දිගින්දිකටම පෙන්දල දර්න්න. එවගේම රටේ ජනතාවගේ මතිය නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව අපි පාර්ලිමේන්තුට විශ්වාස ංගයක් ඉදිරිපත් කර. ඒ වෙලාවේ ආණ්ඩුව ලිේන්තුති ලු ගඩි පාවිච්ච කරින් ජනමතියට පිටුපාල සෞඛ්‍යමතිවරය ආරක්ෂා කරගන්න ක්‍රියා කර. නමුත් ඊය වෙනකොට ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා අපි ගෙනාපු විශ්වාසබන්ගේ කරුණු සත්‍ය බව. ඒ අනුව තමයි එතුමයි ඒ අමාත්‍යවරයාව ඉවත් කරන්න කටයුතු කරන්න නැත්ති. හැබැයි ඇමතිවරු මාරුකර පමණින් මේ ප්‍රශ්න මේ විශ්වාස බන්ගේ අපි පෙන්දලතුනු ප්‍රශ්න යටපත් කරන්න පුළුවන් කමක් නෑ. දැන් රමේෂ්පතිර නැමැතිතුමාට ලොකු වගකීීමමක්තිබේර. බාල අෞෂද ගෙන්න්නපු අෞෂද මාෆියාව ගැන හොයන එක. බාල औෂද නිසා අහිමිවෙච්ච ජීවිතවලට වගකි වයුත්තා නීති හමෝට පමුණුවනේක. එවගේම විශ්සාාල මහජන මුදනක් ගිලපු ට වගකිවෙයිතු කවුද කියන එක රටට පෙන්දන එක. ඒ අහිි වෙච්චා සීමමිත දනස්කන්ධය ලබා ගනීමේ ක්‍රම අනුගමනය කරන එක එනිසා විශාල වගකීමක් එතනතිවෙන එහෙම නැතිවුණො හිසරදට කොට්ටමාරු කනා වගේ වැඩක් තමයි ඉතුරුවෙන්. ඒවගේ අපි දැක්කා ගොවීන්ට හරියට පෝරටි දගන්න බැරි වෙච්ච සි ලට තුරි දගන්න ැරි ච චිර මති ට වැැවිලි කරමාන්තයත් බාරනවා. එවිත රැක් නෙවෙයි මේ ඇමති මාරුවෙන් පස්සේ පොහොට්ටේ මාලයකම්බරය ඇවිල්ල ඊට විරුද්ධව කතා කරනවා. පොහොට්ටුුවේ කනස්සල්ල ප්‍රකාශ කරන. ඉති මේක තමයි ඒයේ ඇමි කට මමාරුකිරීම හරාපිදකි.